ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැලණිය ආසන සම්මේලනය පසුගියදා පැවැත්වුණා. ඒ එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන්ුයි. රාජ්‍ය සම්පත් විජාතීයකරණය නැත්නම් විකිණීම තුල ඒ ණය ගිවන්නේ නැත්නම් ඒ විකිණන සල්ලි පරිභෝජනයට ගන්නව නම් අපි ඉදිරි කාල සීමාව තුලවත් මේ අර්බුදයෙන් ගොඩ එන්න බැරි තැනට අපි ඇදගෙන වැටෙනවා. ණය කපා හැරලා නැහැ. ණය ගෙවන්න ඕනේ. යහපාලනේ කාලේ ගත්තු ISP ණය ටික නම් කපා ගන්න පුළුවන් වෙයි යම් ප්‍රමාණයක්. දැන් සමහර උත්සාහ කරනවා හොරු අල්ලන සටන් පාඩ ඊළඟ අවුරුදු 30ට තමන්ගේ මැතිවරණ වේදිකාවේ සටන් පාඩයක් කරගන්න. පෞගිය කාලේ හිතන්නේ නැති අපේ ගෙව ගිනි තියලා අපේ මරලා අපිව ගහලා අපේ දේශපාලන සටන නවත්තන්න. හැබැයි අපේ දේශපාලන ඒකේ තුල නවත්තන්න බෑ. එදා ගෝඨාභය රාජපක්ෂ අඩියක් පස්සට අරගෙන මිනි මරන්නේ නැතුව වෙඩි තියන්නේ නැතුව අරගලයට හානියක් කරන්නේ නැතුව බලය තියාගන්න කටයුතු කරේ නැතුව ඒ බාරගත් නායකයත් එක්ක මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු එකා වගේ ඉඳගෙන ආර්ථිකය නැවත ගොඩනගන්න වර්තමාන ජනාධිපතිතුමාට අපි උදව් කරා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනාගතය දිහා බලලා අනාගත පරම්පරාව දිහා බලලා එතුමා අධිවේගී මාර්ගය හැදුවා. වරාය සාගුවන් තොටු බලා හැදුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. හදපු නායකයාට ගරානවා, බයිනවා, අපහාස කරනවා, නින්දා කරනවා, හොරා කියනවා. ඒ නායකය පස්ස යන ජනතාවට නින්දා පාස කරන වහල්ලු කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.